බොරුවට උපන් හපන් මංගල සමරවීර ඇමතිතුමා විදේශ අමාත්‍යංශ වැයශීර්ෂ විවාදයේදී මද විරාමයක් ටෙලි නාට්‍යවලෝගේ. බොරුවට උපන් හපන් මංගල සමරවීර ඇමතිතුමා පාර්ලිමේන්තුවේ විදේශ අමාත්‍යංශ වැයශීර්ෂයේදී තවත් මෙගා බොරුවක් අතඇරිය. ඒ තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පුතාට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පුතාට ආණ්ඩුවේ වියදමින් ගෙයක් කුලියට අරන් තිබ්බා කියන එක. මොකක්ද ඇත්තටම වුණේ? 2013 සැප්තැම්බර් මාසයේදී ඇමරිකාවේ ප්‍රාන්තයක් වන කැලිෆෝනියා ප්‍රාන්තේ කොන්සල් ජෙනරාල්වරයා වශයෙන් පත්කරේ මල්රාජ් සිල්වා මහතා. කැලිෆෝනියාවේ අගනුවර වන ලොස් ඇන්ජලිස් නගරයේ මල්රාජ් මහතාට තමන්ගේම නිවසක් තිබෙනවා. තමන් පදිංචි වෙන නිවස තියෙන්නේ ලොස් ඇන්ජලිස් වල. ඒ නිසා මල්රාජ් සිල්වා මහතා තමන්ට හිමි නිල නිවස පාවිච්චි කළේ නැහැ. ඒ පාවිච්චි කළේ උත්සව අවස්ථාවන් සඳහා පමණයි. ඒ නිසා මේක බොහෝ අවස්ථාවල වසා දමා තිබුණි. මේ නිවස පමණයි ලොස් ඇන්ජලිස් නුවර ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් කුලියට ගත් නිවසකට තියෙන්නේ. ඉතින් මේ නිවස පදනම් කරගෙන තමයි මංගල සමරවීර ඇමතිතුමා පාර්ලිමේන්තුවේ කිව්වේ ලොස් ඇන්ජලිස් නුවර ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පුතාට ගෙයක් කුලියට අරගෙන තිබෙනවා කියලා. හැබැයි සොයා බැලුවම 2013 වසර පුරාම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පුතා ඇමරිකාවේ ජීවත් වෙලා නැහැ. කැලිෆෝනියාවේ නෙවෙයි, ඇමරිකාවේවත් ජීවත් වෙලා නැහැ. තමන් සේවය කරන සමාගමේ අවශ්‍යතාවයක් මත 2013 වසර පුරාම ඔහු ජීවත් වුණේ මැලේසියාවේ. ඉතින් මේ අනුව අර ජනවාරි 8 වෙනිදා රාත්‍රියේ හමුදා කුමන්ත්‍රණය වගේ, එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඩොලර් බිලියන 18ක විදේශවත්කම් වගේ මේකත් මංගල සමරවීර මැතිතුමාගේ මෙගා බොරුවලට එකතු වෙන තවත් එක් මෙගා බොරුවක්.